පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා තමයි මේ ප්‍රශ්නය යොමු කරන්නේ. මාධ්‍ය ප්‍රකාශකතුමනි, දැන් අවසාන ප්‍රතිපලය නිකුත් කිරීමට ප්‍රථම රටේ පවතින තත්ත්වය අනුව ඇඳිරි නීතිය පැනීමට යම්කිසි සූදානමක් පවතිනවාද? සමයින මට ප්‍රශ්නය මට යොමු වන ඇහුන්න නෑ මේ ඔබ සුම් තාක්ෂණය සම්බන්ධවල ඉන්න නිසා. කොහොමුණත් ඇඳිරි නීතිය පැනවීම හෝ එවැනි කාරණා සම්බන්ධව බලය තියෙන්නේ ගරු ජනාධිපතිතුමාටයි. එනිසා ඒ ගරු ජනාධිපතිතුමා විසින් තමයි යනුව තීරණය කරන්නේ. නමුත් පොලිසිය වශයෙන් අපිට ඒ ගැන අදහසක් දක්වන්නට බැහැ. ආයතනයක් විදිහට හෝ මහජන ආරක්ෂක අමාත්‍යංශයක විදිහට හෝ අපිට එවැනි අදහසක් දක්වන්නට බැහැ. ගරු ජනාධිපතිතුමා සතු බලයක්, එතුමා තමයි ගැන තීරණය කරන්නේ. ස්තුතියි අසන්න. දැන් ඔබේ අවසන් ප්‍රශ්නය යොමු කරන්න. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට තමයි දෙවෙනි ප්‍රශ්නේ තුමු වෙන. ඔබතුමා සඳහන් කරා මේ වනගා නිලධාරි සමග ජංගම දුරකථන රැගෙන යාම තහනම් කළ දෙන් අද වෙනකොට මේ 2,71,00,000 අතේම ජංගම දුරකථන අතේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙලා තිබෙනවා. මේ යන දුරකථන රඳවා ගැනීමට යම් කිසි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ජංගම දුරකථන භාර ගන්න හෝ එවැනි ක්‍රමවේදයක් සකස් කරලා නැහැ. නමුත් ඒ ඡන්දය ප්‍රකාශ කරන්න තියෙන්නේ තමගේ බොහොම සුළු කාලයක් තමයි පුද්ගලයෙකුට කැප කරන්න තියෙන කාලය තියෙන්නේ ඡන්ද මධ්‍යස්ථානයට ගිහිලා ඡන්දය ප්‍රකාශ කරන තුරු. ඒ කාල සීමාව තුළ තමගේ ජංගම දුරකථනය ට යම් කිසි කළමනාකරණය කර ගැනීමක් කරගන්න වෙනවා. මොකද අපිට සියල්ලම අපිට රාජ්‍යයාන්ත්‍රණය තුළ හෝ පොලිසිය මගින් අපිට සපයලා දෙන්න බැහැ. පුරවැසියාගේ වගකීමක් විදිහට එය කළමනාකරණය කර ගැනීම පුරවැසියාගේ වගකීමක් වෙනවා. ජංගම දුරකථනය මෙහිදී අපි දකින්නේ මේක බාධාවක් වෙන විදිහට. මොකද අපිට දන්නේ නැහැ මේ සමහරලාට පුද්ගලය ඔබ කිව්වා මේ පන සංඛ්‍යාවක ළඟ ජංගම දුරකථන තියෙනවා කියලා. ඒ තියෙන අයගෙන් සමහරලාවට 95%ක්ම මෙය ඉතාම හොඳින් සමහරලාට ඒක ස්විච් ඔෆ් කරලා අරගෙන ගිහිල්ලා බාධාවක් ඇති නොවන ආකාරයට කටයුතු කරයි. නමුත් 3-4 දෙනෙක් වෙන්නට පුළුවන්, සමහරට 10ක් 15ක් වෙන්නට පුළුවන් බාධාවක් ඇති කරොත් අපිට ඒක ප්‍රමාණවත් වෙනවා මෙයම් කිසි ආකාරයකට එවැනි ආයතනයක ප්‍රශ්නයක් නිර්මාණය වෙන්න. ඒ වගේම තමයි විශාල සමාජයේ වෙනත් ප්‍රශ්නයක් වුණත් නිර්මාණය කරන්න ප්‍රමාණවත් වෙන මේ සමාජ මාධ්‍ය හරහා. ඒ නිසා තමයි අපි කියන්නේ, අපි තහනම් කියන වචනේ නෙවෙයි අතරම භාවිතා කරන්නේ. අපි ඉල්ලීමක් කරනවා ගෙනියන්නට එපා ජංගම දුරකථන. ඒ තුළ ඔබත් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්, එතන රාජකාරී කරන නිලධාරීන් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා හැකි සෑම විටම ඔබගේ ජංගම දුරකථනය රැගෙන නොයන්න කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි අපි විශේෂයෙන් අපි ඉල්ලා සිටින්නේ. නමුත් යම් ප්‍රායෝගික තත්ත්වයන් තියෙනට පුළුවන්, අපි ප්‍රායෝගික තත්ත්වයන් අනුව ඒ අවස්ථානුකූලව අපි ඒ අවස්ථාවේ කටයුතු කරනවා. ස්තුතියි. අපි දැන් ශ්‍රවණාගාරයේ රැඳී සිටින මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ට ආරාධනා කරන ඔබේ ප්‍රශ්න යොමු කරන්නට. ඉස්සල්ලා ප්‍රශ්නෙට පොඩි පිළිතුරක් දෙන්නම්. ඇත්ත වශයෙන්ම මැතිවරණ කොමිෂන් සභාවම තමයි තීරණයක් ගත්තේ ජංගම දුරකථන ඒ මධ්‍යස්ථානවලට ගෙන යාම තහනම් කියලා. ඒකට ප්‍රධානම හේතුව තමයි ඔබ දන්නවා, ඔබ දකින්නට ඇති පහුගිය තැපැල් ඡන්ද දවසේ තැපැල් ඡන්ද භාවිතා කරන්නේ රජයේ නිලධාරීන්. එහෙම තැපැල් ඡන්ද භාවිතා කරපු සමහර නිලධාරීන් ඡන්ද පොලේදී තමන් ඡන්දය භාවිතා කරලා ඒ ඡන්දය ඡායාරූපගත කරලා ඒක ෆේස්බුක් එකේ දාලා නැත්නම් සමාජ මාධ්‍යයේ දාලා ඒ සම්පූර්ණ මේක නීති විරෝධී ක්‍රියාවක්, ඒ නීති විරෝධී ක්‍රියාව ප්‍රසිද්ධියම කරා. ඊට පස්සේ අපි ඉතාම අපහසුතාවයට පත් වුණා. ඒ අපහසුවෙන් අපි ඒ කීපයක් ඉවත් කරගත්තා. ඒ ඉවත් කරන එකත් ඔබ දන්නවා ඉතාම අපහසු සමාජ මාධ්‍යවල. නමුත් ඊට පස්සේ අපි ඒක ඉවත් කරාට පස්සේ සමහර අය මන් දැක්කා ඔන්න අපිත් දැම්මා කියලා ඉවරලා හිටන් ආයි ඒක දාලා තියෙන අපට අභියෝග කරමි. ඉතින් ඒ නිසා ඒක තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක වුණා නම් මේක සාමාන්‍ය ඡන්ද මධ්‍යස්ථානයක සිදු නොවේ කියලා අපට හිතන්න බැහැ. ඒක ඇත්ත වශයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් ඡායාරූපගත කිරීම සායක පෙන්වීම. ඒ නිසා තමයි මෙතන කොමිෂන් සභාව මේ තීරණය ගත්තේ. අපි කාරුණිකව ඉල්ලා සිටිනවා ඡන්ද පොල තියෙන්නේ ඔබේ ගමේ. ඒ නිසා ජංගම දුරකථනය ওই සුළු වෙලාවට ගෙදර තියලා යන්න. එහෙම නැත්නම් ඔබත් සමගින් තවත් කෙනෙක් අතරට ඒ ජංගම දුරකථනය දීලා ඡන්ද මධ්‍යස්ථානයට ඇතුල් වෙන්න. ප්‍රශ්න යොමු කරන්න. මේ වන විට පවතින ඉතාම සාමකාමී වාතාවරණයක් බව උතුමන් සඳහන් කළා. ඒ වගේම තමයි දකින ඉතාම සාමකාමී වාතාවරණයක් වටපිටාවක් මේ වන විට නිර්මාණය වී තිබෙන බව. මෙවැනි මැතිවරණයක් ලබා දීමට කටයුතු කිරීම විශේෂයෙන්ම මැතිවරණ කොමිෂන් සභාවට අපි ස්තුතිය පළ කරනවා. ඒ වගේම ආරක්ෂකාංශ වලටත් මෙවැනි සාමකාමී වාතාවරණයක් පවත්වාගෙන යාමට කටයුතු කිරීම පිළිබඳව අපි
සුතිවන්ත වෙන්න ඕනේ වැනි සාමකාමී වටපිටා පවත්වාගෙනම ගැන. කොමුණක් දැන් හැමෝම් බලාගෙන ඉන්නේ මැතිවරණේ. ඒ නිසා මං හිතන්නේ අවසාන ප්‍රතිඵලය දිහා බලාගෙන ඉන්නකොට ඔබට මොන වගේ වෙදි පළමු ඡන්ද ප්‍රතිඵලය කුමන වේලාවක ප්‍රකාශයට පත් කරන්නට හැකියාවක් ලැබේද? සහ අවසන් ප්‍රතිඵලය කුමන වේලාවකද? මං ඔබ ඉස්සල්ල සඳහන් කරපු අර පූර්ණිකාව සම්බන්ධයෙන් වචනයක් කතා කරන්න ඕනේ. ඇත්ත වශයෙන්ම අපිට මේ தත්ත්වය පවත්වාගෙන යන්න විශේෂයෙන්ම දේශපාලන පක්ෂවල ආරක්ෂකංශවල ඒ වගේම මහජනතාවගෙත් විශාල සහයක් ලැබුණා. නමුත් ඒ අතරතුර සමහර කණ්ඩායම් ඒ නීති විරෝධී ක්‍රියා දිගින් දිගටම කරා. ඔබ දකින්න ඇති පුවත්පත්වල සහ අනෙකුත් ඒ වගේ අපේ පිහිටවා තිබෙන පැමිණිලි මධ්‍යස්ථාන දිස්ත්‍රික්කවල සහ ප්‍රධාන කාර්යාලයෙන් විශාල වශයෙන් නිලධාරීන් ගිහිල්ලා ඒ නීති විරෝධී ක්‍රියා නැවැත්තුවා. ඒ වගේම සියලුම දෙනාම අපට ඒ නැවත්තපුවාම අපට බනිනවා හැම පැත්තෙම. නමුත් අපි ඒ නැවැත්තුවේ නෑ, ඒ සියලු දේම කරා. ඒ වගේම පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ගණන් හිලව් වශයෙන් කීවා කොච්චර ප්‍රමාණයක් ගැලෙව්වද, කොච්චර ප්‍රමාණයක් ඉවත් කරාද, පොලිස් අත්අඩංගුවේ තියෙනවද කියන එක. නමුත් කෙසේ වුණත් අපි සතුටු වෙනවා මැතිවරණ කොන්සෙන් සභාව හැටියට මේ මට්ටමින් මේ කටයුත්ත කරගෙන යන්න හැකියාව ලැබීම ගැන. මං හිතන්නේ ඔබ වෙනත් ඡන්ද විමසීම් වලට වැඩිය වෙනසක් දකින්න ඇති. පාරවල් වල කොඩි නෑ, සමහර වෙලාවට උදේ එළි වෙනකොට මුළු නගරයක්ම වහලා තියෙන කොඩි අපි 10 වෙනකොට ගැලෙව්වා. ඒ නිසා ඒ සාමකාමී වටපිටාව පවත්වාගෙන යන්න ඉඩ ලබා දීම පිළිබඳව ස්තුති කරන අතර මේ දින දෙක තුනත් ඒ ආකාරයෙන්ම කරගෙන යන්න අවස්ථාව දෙන්න කියලා හැමදෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ කරන වෙලාව නම් මට අහිමි කියන්න අමාරුයි. මොකද හේතුව ඒක ගණන් කරන මධ්‍යස්ථානයේ සහ ගණන් කරන නිලධාරීන් මත තමයි තීරණය වෙන්නේ. කෙසේ වෙතත් අපට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ඉතා ඉක්මනින් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි දැන් වෙලාවක් කිව්වොත් ඒ වෙලාව වෙනස් වෙනම ගැටලුවක් මතුවෙනවා. කොමසාරිස්තුමා, යම් හේකින් දෙවෙනි මනාපය මේ ගණන් කරන්න වුණොත් එහෙම ඒ ප්‍රොසෙස් එක කොහොමද වෙන්නේ? විශේෂයෙන්ම ඒ දිස්ත්‍රික් වශයෙන් ඒ ප්‍රතිඵල නිකුත් කරනවාද? ඒ කියන්නේ නැත්තම් ඒ ආසන වශයෙන් නැවත ආසන 160ම දෙවන මනාපය විදියට මේ රිසල්ට් එක නිකුත් කරනවාද? අපි බලාපොරොත්තු වෙන්නේ දිස්ත්‍රික් මට්ටමින් ඒ ප්‍රතිඵලය සකස් කරාට පස්සේ, මොකද ඒක ඒගොල්ලන් සකස් කරන අය ක්‍රමවේදයකට සකස් කරාට පස්සේ දිස්ත්‍රික් ප්‍රතිඵලය ඒ දිස්ත්‍රික්කයේදී නිකුත් කරන්න. ඒ වගේම අපට ඒක ලැබුණාම අපිත් ඒක නිකුත් කරලා තමයි, මාධ්‍යයටත් නිකුත් කරලා තමයි ඒක ප්‍රසිද්ධියට පත් කරන්නේ ඒ දිස්ත්‍රික් ප්‍රතිඵලය. ඊට පස්සේ ඒ දිස්ත්‍රික් ප්‍රතිඵල සියල්ලම අපට ලැබුණාට පස්සේ ප්‍රධාන කාර්යාලයේදී, මැතිවරණ මහලේකම් කාර්යාලයේදී තමයි ඒවා සියල්ල නැවත එකතු කරලා අර පළවෙනි සහ දෙවෙනි අපේක්ෂකයන්ට ඒක මන අප එකතු කරලා අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීම සිදු කරන්නේ. ගේ මැතිවරණවලදී ඊළඟ දවසේම මැතිවරණ ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන් වුණා. දැන් මේක දෙවෙනි මනාපයකට ගියොත් මම හිතන්නේ 120ක 25ක විතර වැඩි මුණොත් ගණන් කරන්න තිබුණොත් කොච්චර වෙලාවක් වගේ කාලයක් යන වැඩක්ද මේක? ඇත්ත වශයෙන්ම අපට ඒ මනාප ගණන් කිරීම පිළිබඳව කලින් මේ පූර්ව අත්දැකීමක් නැහැ. මේ මතාවේ තමයි අපි මේක ගණන් කරන්නේ. අත්දැකීමක් නැහැ කියලා කිසිම ගැටලුවක් නැහැ. මං කිව්වේ මීට කලින් වෙලාවල් සම්බන්ධයෙන් එහෙම ගන්න කරනකොට. නමුත් අර ඡන්ද ගණන් කිරීමට යන වෙලාවට අඩු වෙලාවක් තමයි මේකට යන්නේ. මොකද විශාල ප්‍රමාණයක් නැහැ මේක ගණන් කරන්න. ඉතින් ඒ නිසා මං හිතනවා අරට වැඩිය අඩු කාල සීමාවකින් පුළුවන් වෙයි කියලා. අපි ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ඉතා ඉක්මනින් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරලා ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරන්න. ඉතින් මොකද මේ වෙලාවේ මං හිතන්නේ ඒ පිළිබඳව අදහස් ප්‍රකාශ කරලා යම්කිසි මොනහරි යම් ප්‍රමාදයක් සිද්ධ වුණොත් ඒ පිළිබඳව යම්කිසි කැළඹිලිකාරී තත්ත්වයක් හෝ දෙයක් වෙන්න පුළුවන්. ඇයි අපිට මේ වෙලාව කිව්වා? ඇයි දැන් මේක තාම දෙන්නේ නැත්තේ කියලා. ඒ හින්දා මම හිතන්නේ වෙලාවල් පිළිබඳව පූර්ව නිගමනයක් ගන්න නැතුව මේ කටයුත්ත කරන්න යන එක හොඳයි කියලා. මනප ඔව් අපි බලාපොරොත්තු වෙනවා 22 වෙනිදා මේ කටයුත්ත අවසන් කරන්න. මනාප ගණන් කිරීමත් ඒ සමගම සිද්ධ කරනවද නැත්නම් යම් බ්‍රේක් එකක් අරන් දෙන්නේ? මම කලින් සඳහන් කරා වගේම දිස්ත්‍රික්කයෙන් අපට ඉස්සෙල්ලා එවනවා දිස්ත්‍රික් ප්‍රතිඵලය. ඒ කියන්නේ ඡන්දවල ප්‍රතිඵලය. ඒක එවුවහම අපි දිස්ත්‍රික්ක වලට දැනුම් දීලා තියෙනවා කිසිම හේතුවක් නිසා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වහන්නේ නැහැ. ඒක විවෘතව තියාගන්නවා. ඒකේ ඉන්න සංඛ්‍යාව අපි අඩු කරලා මනාප ගණන් කිරීමට අවශ්‍ය වෙන විදිහට ඒ මධ්‍යස්ථානයේ තියාගෙන ඉන්නවා. එතකොට ඒ මධ්‍යස්ථානයේ ඉන්න අයට විවේක ගන්න පුළුවන්. මොකද හේතුව ඒකේ ප්‍රතිඵලය ප්‍රධාන කාර්යාලයට ඇවිල්ලා
ප්‍රධාන කාර්යාලයෙන් සමස්ත ප්‍රතිඵලය ගන්නේ කරලා තමයි අපි කියන්නේ. ඒක සමස්ත ප්‍රතිඵලය ගන්නේ කරලා අවසන් වෙච්ච ගමන්ම අපිට පේනවනම් මනාප ගණන් කිරීම අවශ්‍යයි කියලා අපි ඒ අවස්ථාවේදීම නියෝගය නිකුත් කරනවා දිස්ත්‍රික් තේරීම් භාරනියදාරීන්ට දැන් මේක පටන් ගන්න කියලා. ඒ නිසා නැවත ඒගොල්ලන් කැඳවීමක් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ ඒ මධ්‍යස්ථානවලම රැඳී ඉන්න. යම් අපේක්ෂකයට රීකවුන්ටින් එකක් කරන්න කියලා රික්වෙස්ට් එකක් කරන්න පුළුවන්ද before going for the second round? කලින් අවස්ථාවලදී වගේම ගණන් කිරීමේ මධ්‍යස්ථානයේදී ඒ ගණන් කිරීම ප්‍රධාන ගණන් කිරීමේ දාරියාට රීකවුන්ට් එකක් සඳහා ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒක ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. ඒතර රීකවුන්ටින් එකක් ඉවරුනාම තමයි if any case second round එකේ counting start කරන්න වෙන්නේ. නෑ රීකවුන්ට් එකක් කියන එක වෙන්නේ ගණන් කිරීමේ ශාලාවෙන් ශාලාව. ගණන් කිරීමේ 1713ක් තියෙනවා. මේ 1713 කාට රිකවුන්ට් එකක් අවශ්‍ය නම් ඒ එම ගණන් කිරීමේ ශාලාවේදී රිකවුන්ට් එකක් ඉල්ලන්න පුළුවන්. ඒ ශාලාවේ ප්‍රතිඵල ප්‍රකාශිත පත් කාණ ඉස්සෙල්ලා අපි ප්‍රතිඵල ප්‍රකාශ කරන ඉස්කල් අපි ඉස්සෙල්ලා අපි කියන ප්‍රතිඵල මේකයි කියලා. ඒ කියන්නේ අපි ගැටලුවක් තියෙනවා. ඕන නියුතර පුළුවන් රිකවුන්ට් එකක් ඉල්ලන්න. ඒතකොට රිකවුන්ට් එක අවස්ථා දෙකක් පුළුවන්. රිකවුන්ට් එක කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගණන් කිරීමේ ශාලාවේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනවා. ඊට පස්සේ ඒක එනවා දිස්ත්‍රික්කයේ ප්‍රධාන කාර්යාලය එතනින් ඡන්ද ප්‍රදේශයක එනවා. ඡන්ද ප්‍රදේශයෙන් දිස්ත්‍රික්කයේ හැදිලා දිස්ත්‍රික්කයේ ප්‍රධාන කාර්යාලයෙන් පස්සෙ තමයි දිස්ත්‍රික්ක 22 සමස්ත ප්‍රතිඵලයත් එක තමයි අපි ලංකාන් ප්‍රතිඵලය දෙන්නේ. ලංකාන් ප්‍රතිඵලය තමයි අපි කිව්වේ අර විදිහට යම් ආකාරයකින් සිට 50ක එක ඡන්දය තිබුණ නැත්නම් තමයි අපි මනාප ගණන් කිරීම සඳහා නියෝගය නිකුත් කරන්නේ කමිෂන් සභාවෙන්. මම ආන්නේ දිස්ත්‍රික්කයක ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ රිකවුන්ට් එකක් ගිල්ලන්න බෑ. බෑ රිකවුන්ට් එකක් දිස්ත්‍රික්කයේ නෙවෙයි කවුන්ටින් හෝල් එකේ ප්‍රතිඵල ප්‍රකාශනත් නෙවෙයි ඉල්ලන්න බෑ. ඉල්ලන්න බෑ. කවුන්ටින් හෝල් එක ඇතුළේදී තමයි ඉල්ලන්න පුළුවන් එතන නියෝජිතයන්ට පමණමයි කවුන්ටින් හෝල් එක ඇතුළේදී. ඒ අරෙන්න ඊට පස්සේ කවුන්ටින් හෝල් රිසල්ට්ස් දුන්නාන් පස්සේ ආපහු එහෙම ඉල්ලීමක් කිරීම හැකියාවක් නිත්‍ය නැහැ. අවස්ථා දෙකක් දීලා තිනා ඕනනම් ඉල්ලන්න පුළුවන් රිකවුන්ට් එකක් ඕනම අවස්ථාවක ඇතුළේදී.